success story. අයිබෝවන් ඇත් පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම පුරා මාස 7ක් තිස්සේ දිවයිනේ හතර දිබ්බාගයෙන්ම පැමිණි සමාජ ව්‍යවසායකයන් මේ ඇත් පවුරේ ඇතුන්ට උන්ගේ සමාජ ව්‍යාපාර අදහස් ඉදිරිපත් කිරීමෙන් උන් ලබාගත් ආයෝජනයන්වල ප්‍රගතිය පහුගිය වැඩසටහන්වල අපි ඔබට පෙන්නුවා. ඒ ප්‍රගතියේ කතා මාලාවේ අවසාන වැඩසටහන අද තරංගකාරී සමාජ ව්‍යාපාරික අදහස් රුපියල් බිලියන 30කට ආසන්න ආයෝජනයක් ඇත් පවුරෙන් ආයෝජන ලැබුවාන්ට මොකද උනේ ඇත් පවුරේ ප්‍රගති කතාව ඇත් පවුර සක්සස් ස්ටෝරි ඔබට මතක ඇති පහුගිය දෙසතියේ අපි මේ ප්‍රගති කතා මාලාවේ බොහෝ තාක්ෂණික කරුණු ගැන සාකච්ඡා කළා. අද මේ වැඩසටහනෙන් අපි කැමති ඇත් පවුරෙන් අපි මේ පටන් ගත්ත ගමනේ ඉදිරි දැක්ම ඉදිරි වැඩපිළිවෙල ගැන ටිකක් පළල්ව කතා කරන්න. ඇත් පවුරේ ඇතු හතර දෙනෙක් ඔන්න ආද ඇවිල්ලා ඉන්නවා. මම කිව යුතුයි මේ වෙලාවේ මේ මම නම් හැබැයි ඇතෙක් නෙමෙයි. මම ඔබේ හිතවත් සමාජ ව්‍යවසායකයා. ඔවුන් තමයි ඇත්තු ඇත් පවුරෙන් අවසරයි. ඉතින් චන්දුල අබේවික්‍රම මහත්මයා ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සමාජ ආයෝජකයන්ගේ ජාලයේ සභාපතිතුමන් සහ මානියෝජනය කරන ආයතනය සෝෂල් එන්ටර්ප්‍රයිස් ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයන්ගේ කේන්ද්‍රය ස්වාධීන රූපවාහිනී සේවයත් සමග එකතු වෙලා මේ ඇතුන්ගේ සහයෝගයෙන් අපි ඔබ වෙත තිලින කළ මේ ඇත් පවුරේ තියෙනවා විශාල දීර්ඝකාලීන ජාතික දැක්මක්. එහෙම නේද චන්දුල මහත්මයා? ඒ දැක්ම තමයි අපේ රටේ සමාජ පාරිසරික ප්‍රශ්න විසඳන සමාජ ව්‍යවසාය ක්ෂේත්‍රයක් බිහි කිරීම. ඒ සඳහාත් අපි තිබපු එක පියවරක් තමයි මේ. මා කැමති ඒ ගමනේදී සමාජ ව්‍යවසායකයන්ට අත්‍යවශ්‍ය සමාජ ආයෝජනය එහෙමත් නැත්නම් සමාජ සුබලපෑම සඳහා කරන ආයෝජනය ඉදිරියේදී ලී නායතනය විසින් කොහොමද සැලසුම් කරලා තියෙන්නේ කියලා චන්දුල මහත්මයාගෙන් මුලින්ම දැනගන්න. ඔව්. අපි ඇත්තටම මේ ඇත් පවුර වැඩසටහනෙන් අපි මේ ලංකාවට බාර දුන්නේ ඉතාමත්ම රටට අවශ්‍ය කරන රටේ ආර්ථිකයට අවශ්‍ය කරන පොදු වැඩසටහනක්. මේ පොදු වැඩසටහනෙන් එරන්ද කිව්වා වගේම අපිට අවශ්‍ය වුණා සමාජ ව්‍යවසායකයන්ගේ ව්‍යුහය ඇති කරලා ඒ ව්‍යුහය බලගන්වන්නට ඒ සමාජ ආයෝජන ව්‍යුහය ඇති කරන්න. එතකොට ඒ සමාජ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර බලගැන්වීම උදෙසා සමාජ ආයෝජකයන්ගේ ව්‍යුහයක් රටට අවශ්‍යයි. ඒ සමාජ ආයෝජකයන් කියන්නේ අති විශිෂ්ට විප්ලවීය මම කියන පිරිසක්. ඒ පිරිසට අපි මෙතනදී කිව්වල ඇතුන් කිව්වට ඔවුන්ගේ ඇත්තටම ඔවුන්ගේ කැපවීමක් තියෙනවා කරුණු දෙකක් උදෙසා. එකක් තමයි ඔවුන් කැමති මේ රටේ සමාජ සහ පාරිසරික ප්‍රශ්න හඳුනාගත් ව්‍යවසායකයන්ට ඒ ව්‍යවසායකත්වය ලාභදායක ලෙස ස්ථිරසාර ලෙස ඉදිරියට ගෙනීමට අවශ්‍ය කරන ඒ මූලධනය මූ ප්‍රාග්ධනය ණයක් නොවන ප්‍රාග්ධනය හිමිකාර ප්‍රාග්ධනය ඔවුන්ට ලබා දීමේ ලොකු වැඩසටහනක්. එන්න ඒ ව්‍යුහය සකස් කිරීමේ පළමු අදියර තමයි ඇත් පවුර. ඇත් පවුරින් ඔබට ගිහිල්ලා අපිට අවශ්‍යයි මේ රට තුළ අලුතෙන් ඇති කරන්න සමාජ ආයෝජකයන්ගේ ජාලයක් මුළු ලංකාවම සම්පූර්ණ වෙන පිණිස ලංකාවේ හැම තැනම සිටින සමාජ ආයෝජකයන්ගේ ජාලයක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ඇත්තටම අපි අවුරුදු 70ක් විතර මේ රටේ නිරන්තර තිබ්බේ මේ ණය සංස්කෘතිය. හැම ආයෝජකෙක්ට හැම ව්‍යාපාරිකයෙක්ට ණය තමයි ලබා ගන්න හැටි. ඔව්. මේ තමයි පළමු වතාවට අපි දියත් කරේ සමාජ ආයෝජකයන් ඒ කියන්නේ හිමිකාර ප්‍රාග්ධනය ලබා දීමේ අවස්ථාව සමාජ ව්‍යවසායකයන්ට. එන්න ඒ ව්‍යුහය අපි තවදුරටත් පරිණත කරලා පුළුල් කරලා සමාජගත කිරීම තමයි මේ අවස්ථාවේ සිදු වෙනවා.
චන්දුල මං හිතන්නේ මේක එක්තරා විදිහක ආරාධනාවක්. අපි නිතරම ඇත් පවුරෙන් මතක් කරා මේ ඇතුන්ට අමතරව තවත් කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නවා නම් මේ සමාජ ව්‍යවසායකයන් කෙරෙහි ආයෝජනය කරන්න අපිට කතා කරන්න කියලා. ඒ වගේ ගොඩක් අය අපත් සමග සම්බන්ධ වුණා. මං හිතන්නේ දැනටත් අපේ රටේ ජීවත් වෙන ඒ වගේම පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් උනන්දු වෙන්න ඉන්නවා මේ සමාජ ආයෝජනයට සම්බන්ධ වෙන්න. ඔවුන්ටත් යම්කිසි ආරාධනයක් මේ වෙලාවේ කළ යුතුයි නේද? ඔව් ඇත්තටම දැනටත් අපිත් එක්ක මේ ඔබ කිව්වා වගේ හුඟක් කට්ටිය අපිත් සමග සම්බන්ධ වෙලා තියෙනවා පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඇත්තටම අවශ්‍ය වුණ අපිට මේ සමාජ ආයෝජනය පිළිබඳ ඒ ආයෝජකයන්ටත් යම්කිසි ඉගැන්වීමක් කිරීමට. අපි ඇත්තටම ජූලයි මාසේ ලෝක ප්‍රසිද්ධ ලෝකේ දක්ෂ ලෝක යම්කිසි විශේෂක්තයක් තියෙන විශේෂඥ පුද්ගලයන් 3 දෙනෙක් අපි ලංකාවට ගෙනනවා ජූලයි මාසේ 26 ඉඳන් 28 දක්වා. ඒ ගෙනල්ල උන් මේ අපේ ඉන්න ලංකාවේ මේ අත්පවර දායක වෙලා ඉන්න සමාජ ආයෝජකයනුත් අනිකුත් ආයෝජකයන්ටත් අවශ්‍ය කරන ඒ පරිණතභාවය අවශ්‍ය කරන දැනීම ලබා දීම අපිට කටයුතු කරනවා. බොහොම හොඳයි. මං හිතන්නේ මේ වෙලාව හොඳයි අපේ ප්‍රගති කතාමාලාවේ තව එක ප්‍රගතියක් බලන්න. අපි බලමු අත්පවරට ආපු සකස් කඩ කණ්ඩායම ඉදිරිපත් කළේ මොකද්ද කියලා. රජිත් ඇතුළු කණ්ඩායම රුවන් වැල්ල. අපේ සමාජ ව්‍යාපාරයේ සේවා මාධ්‍යවන්නේ අන්තර්ජාලය. අපේ වෙබ් ඇප්ලිකේෂන් එක සහ ස්මාර්ට් ජංගම දුරකථන ඇප් එක හරහා ලංකාවේ ඕනෑම තැනක ඉන්න ශිෂ්‍යයෙකුට ඕනෑම වෙලාවක ගුරුවරයෙක් එක්ක සම්බන්ධ වෙලා ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැනට ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ දක්වා කරන්නද බලාපොරොත්තු වෙන්නේ? නෑ, අපි ප්‍රාථමික පන්ති වලින් නම් උසස් පෙළ දක්වා ප්‍රාථමික පන්ති වලින් උසස් පෙළ සහ තරඟ විභාග. එතකොට ශිෂ්‍යයන් කොච්චර ගවන්න ඕනද මේ 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 මැප් එක මාර්ගයෙන් මේ පැලැවෙන්න ඕනද? ඔව් අපි කොටස් කීපයකට කඩලා තියෙනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ ඒක හොඳ අදහසක්. මම මෙතනදී ඒත් කියන්න ඕනේ මම මූල්‍යම දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. ඔව් මේ ආයෝජනයක් කරන්න බැරි වෙනවා. ඒ සෑම තීරණම අපි අරගන්නේ ඔගලන් කෙරෙහි තියෙන ආදරය සහ කරුණාව නිසා. සෝ ඔගලන් දිරිමත් කළගත යුතු නිසා. සලි 35ක් තීරණයට කැමති. ඒ වගේම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අත්පවුරේ ඒ රැකවරණය මුදලකට වඩා වෙන මේ ආයෝජනයක් විදිහට. රජිත් ධර්මසේන ඇතුළු කණ්ඩායම ලබාගත් ආයෝජන මුදල රුපියල් ලක්ෂ 10යි. සකස් කඩ නොකිව්කට උගේ කට හුඹස් කට ඒ සකස් කඩ කණ්ඩායම හොයාගෙන මේ ඇත්තු ගිය ගමන දැන් බලමු. මම කැමති මේ වෙලාවේ දුලිත් තේරත් මහත්මයාට යොමු වෙන්න. මොකද ඔහු ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික වෙළඳාම තාක්ෂණය භාවිතයේ පුරෝගාමියෙක්. දුලිත්, මේ සමාජ ව්‍යවසායකයන්ට නූතන තාක්ෂණය භාවිතා කිරීම අපි දැක්කා නොයෙකුත් විදිහේ සමාජ ව්‍යවසායකයෝ ආවනේ අත්පවුරට.
සමහරක් අය තාක්ෂණයේ භාවිතා කළා සමහරක් අය භාවිතා කළේ නැහැ. ඔබ තාක්ෂණයේ පුරෝගාමියෙක් හැටියට තාක්ෂණය සමග නිතර ගැටෙන කෙනෙක් හැටියට තාක්ෂණය කොච්චර වැදගත්ද සමාජ ව්‍යවසායකයන්ට? ඕවෙරන්ද ඒක හොඳ ප්‍රශ්නයක්. හුඟක් අය හිතනවා මේ තාක්ෂණය කියන එක හැම වෙලදාවටම එහෙම නැත්නම් හැම ජාතිය කම්පැනිහකටම ගැලපෙන දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ ඉන්ටර්නෙට් එක හරහා එහෙම නැත්නම් මේ ඇප් ඒ වගේ දේවල් පාවිච්චි කරලා විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක බොහොම වැරදි. මල් වගා කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි ග්‍රෝසරි ෂොප් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඳුම් කඩයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැමෝටම මේ තාක්ෂණය කියන එක බොහොම වැදගත්. අපි හිතමු මල් වගා කරන කෙනෙක්ට තමන්ට බොහොම බේසික් ERP සිස්ටම් එකක් තියෙනවා. ඒක යා එක්සෙල් වලින් ඔබට ගිහිල්ලා ERP සිස්ටම් එකට ඒ තාක්ෂණය ඇති. අපි මේ බ්ලොක් චේන් නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උන්නේ ඒ මනුස්සයාට. බොහොම බේසික් තාක්ෂණය අපිට තව ඇඩප්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක මගේ පණිවිඩය තමයි මේක මේ හිතන්න එපා මේ ඉන්ටර්නෙට් එක හරහා විතරක්වත් මේ ගොඩක් මේ බොහොම කම්ප්ලෙක්ස් දෙයක් කියලා හැමතිස්සෙම බලන්න. WhatsApp පාවිච්චි කරන්න පුළුවන්, Instagram පාවිච්චි කරන්න පුළුවන් දේවල් විගුණන්න. ඊළඟට බොහොම බේසික් HR සිස්ටම්ස් තියෙනවා. දැන් තමන්ගේ ස්ටාෆ් එක 10 දෙනෙක් නැත්තම් 5 දෙනෙක් වුණත් බොහොම සිස්ටම් බේසික් HR සිස්ටම් තියෙනවා දැන් ඔන්ලයින් ගන්න. තමන්ගේ ගිණුම් කටයුතු පවත්වාගෙන ගිණුම් කටයුතු පවත්වා ගන්න පුළුවන්. ඒ හැම දෙයකටම මම හිතනවා හැම දෑම හිතුවත් කමක් නැහැ. අද මම මේ මැනුවල් කරන දේ කොහොමද ඔටෝමේට් කරන්නේ? මට එතකොට පැය භාගයක් ඉතුරු වෙනවා කියන එක. ඒ තාක්ෂණෙත් ඇති. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා තාක්ෂණය භාවිතා කළ හැකි. එමගින් ව්‍යාපාරයේ සාර්ථකත්වය, සමාජ ව්‍යාපාරයක සාර්ථකත්වය කියලා කියන්නේ සමාජයට සුබලපෑම. සමාජයට සිදු කරන හොඳ බලපෑම තවත් වැඩිවීමක්. ඒ නිසා සමාජ ව්‍යවසායකයන් අනිවාර්යෙන්ම තාක්ෂණය භාවිතා කළ යුතුයි. අනිවාර්යයෙන්. ඒකටම ටිකක් අදාළ දෙයක් මට අහන්න හිතුණා. තාක්ෂණය ශාස්ත්‍රයේ ඉන්න තවත් දැවැන්තෙක් පාසල් කාලයේම ව්‍යවසායකත්වයට අත්පොත් තබපු හර්ෂ පුරසිංහ මගේ මිත්‍රයා. හර්ෂ, දැන් මේ අපි මේ සමාජ ව්‍යවසායකත්වය අපේ රටේ දියුණු කිරීම ගැන කතා කරනකොට අපි මේ කතා කරන්නේ අපේ රටේ ඇතුළේ පමණක් සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. මේක මුළු ලෝකයේම මේ වෙනකොට වේගෙන් ව්‍යාප්ත වෙන දැවැන්ත ව්‍යාපාරයක්. හැම රටකම මේ සමාජ ව්‍යවසායකයෝ බිහි වෙනවා. ඒ විදිහට සමාජ ව්‍යවසායකත්වයේ දියුණුවට සමාජ ආයෝජනයට අමතරව තව මොන වගේ දේවල්ද අප විසින් ක්‍රියාත්මක කළ යුත්තේ? ඇත්තට එරන්දට මතක ඇති අවුරුදු 4-5කට කලින් අපි කතා වුණා කොහොමද සමාජ ව්‍යාපාර ක්ෂේත්‍රයක් රටේ ගොඩනගන්නේ කියලා. දැන් ඇත්තට අවුරුදු 5කට පස්සේ එය සිද්ධ වීම පවතිනවා. ඇත්තට පවුර හින්දා අද ලංකාවේ ජනතාව දන්නවා සමාජ ව්‍යාපාරිකයෙක් කියන්නේ කවුද කියලා. සමාජ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? සමාජ ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? සමාජ ආයෝජකයෙක් කියන්නේ කවුද කියලා දන්නවා. දැන් ඇත්තට අපිට මේ හැදිලා තියෙන පරිසරයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා මේ හැම දෙනාටම එකව වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදන්න. මේ මෙවැනි දේවල් තියෙනවා දියුණු වෙච්ච රටවල් වල. ඒ කියන්නේ සමාජ ව්‍යාපාර හොඳටම අදිතාලම වැඩිච්ච ඇමරිකාව, එක්සත් ජනපදය වගේ රටවල් වල ඉම්පැක් හබ් කියලා කොන්සෙප්ට් එකක් තියෙනවා. ඉම්පැක් හබ් එකක් ඇත්තට අවුරුදු 5කට කලින් අපිට වාතාවරණයක් තිබුණේ නැහැ, පරිසරයේ තිබුණේ නැහැ මෙවැනි දෙයක් කරන්න. නමුත් මං හිතනවා අද ඒ අදිතාලම වැටිලා තියෙන්නේ. අපිට ඉන්න සමාජ ව්‍යවසායක ප්‍රමාණයත් එක්ක බැලුවම මේවැනි ඉම්පැක්ට් හබ් එකක් හරහා මේ අලුතෙන් සමාජ බලපෑම් තියෙන, ඉතාමත්ම ප්‍රබල බලපෑම් තියෙන අදහස් අරන් එන අයට අවශ්‍ය කරන අතහිත දෙන්න සහ දැනටමත් සාර්ථකව අපි පොඩ්ඩක් ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලෙමු. Success story. විරාමයට කලින් හර්ෂ පුරසිංහ මහත්මයා කතා කර කර හිටියේ ඉම්පැක්ට් හබ් ගැන, වෙන රටවල් වල තියෙන කේන්ද්‍ර ගැන. ඉවර කරන්නකෝ හර්ෂ. ඔව්, ඇත්තට ඉම්පැක්ට් හබ් එකක් මේ රටේ ස්ටැබ්ලිෂ් කරන්න, කියන්නේ ස්ථාපනය කරන්න කාලය මං හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ. ඇත්තට ඉම්පැක්ට් හබ් එකක් කරා අපිට පුළුවන් සමාජ ව්‍යවසායකයෝ, සමාජ ආයෝජකයෝ, ඒ විතරක් නෙමෙයි ඒ හා සම්බන්ධව
නොයෙකුත් සේවා සපයන අය ඔක්කොම එක තැනකට ගෙනල්ලා තව තැනකට මේ සමාජ ව්‍යාපාර ගෙනියන්නේ. ඊළඟ තලයට ගෙනියන්නේ. එක පැත්තකින් ඉන්නවා අලුත් අදහස් අරගෙන එන සමාජ අදහස් අරගෙන එන ව්‍යවසායකයෝ. ඒගොල්ලන්ට කොහොමද ඒ අදහස ස්ථාපනය කරන්න අවශ්‍ය කරන අතහිත දෙන්නේ? ඉන්කියුබේට් කරන්න. ඒක ඉන්කියුබේට් කිරීමේ අවශ්‍ය කරන පරිසරය එතන හැදෙනවා. එතනින් ගියාම දැන් ඇත්පවුරට ආපු සමාජ ව්‍යවසායකයෝ ඉන්නවා සාර්ථකව ඒ ඉන්කියුබේෂන් ස්ටේජ් එක ඉවර වෙලා පටන් අරගෙන ව්‍යාපාරය කරගෙන යනවා. නමුත් දැන් ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක පුළුල්ව විමධ්‍යගත කරන්න තවත් තලයකට ගෙනියන්න. ඒකට කියනවා ඇක්සලරේෂන් කියලා. කොහොමද අපි ඇක්සලරේට් කරන්න අවශ්‍ය කරන මොන වගේ ප්‍රාග්ධන පහසුකම් දරන් දෙන්නේ? ඒක ඇත්තටම ප්‍රාග්ධනය මේ මූල්‍යමය සමාජ ආයෝජකෙම වෙන්න ඕනේ නැහැ. මූල්‍ය ආයතන වලින් එතනින් විතරක් නෙමෙයි මහා පරිමාණ ආයතනෙත් එක්ක ජොයින්ට් වෙන්චර්ස් වලට ගිහිලා එවැනි දේවල් වලට අවශ්‍ය කරන පරිසරයක් තියෙන ඉම්පැක්ට් හබ් එකක් හදන්න කාලේ ඉරමිලා කියලා තමයි මට හිතෙන්නේ. බොහොම හොඳයි. මං හිතන්නේ එහෙම ඇක්සලරේට් කරන්න ත්වරණය කරන්න පුළුවන් ත්වරණාගාර සමාජ ත්වරණාගාර අපේ රටේ හදන්න පුළුවන් නම් ඒක තමයි අපිට මේ සමාජ ව්‍යවසායකත්වය ඊළඟ තලයට ගෙනියන්න පුළුවන් වැදගත් විදිහක්. ඇත්පවුරට ආපු තවත් සමාජ ව්‍යවසායකෙක් හරි අපූරු සමාජ ව්‍යවසායකෙක් බලලයිමු. රංජිත් රාජපක්ෂ කොළොන්නාව. ලෝකයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන තව කල්පයකටවත් ඉවර කරන්න බැරි ටයර් භාවිතය ඉවතනන ටයර් වලින් හා ටයර් සදන්න පාවිච්චි කරන ඉවතනන දෙයින් වටිනා දෙයක් කරන්න. ඔබතුමාර පින්තූරේ උඩ පෙන්නන්නේ භාවිතා කරනද ටයර් ගිනි තියනවා සහ ඉවත දාව තියනවා. හොඳේ. ඔව්. දැන් මේ හදලා තියෙන කොමර්ෂල් ටයර්ස් වලින්ද නැත්නම් ටයර් එකේ බ්ලැඩර් එකෙන්ද? කොමර්ෂල් ටයර් එකනොත් හදලා තියෙනවා, බ්ලැඩර් එකද හදලා තියෙනවා, එයා ටියුබ් එකනොත් හදලා තියෙනවා. What is the selling price of these items all to get an idea? ඔබට දෙසියකට විතර දෙන්න පුළුවන්. So the costing is still coming to 200 rupees per pot? Yeah. අපි පස් දෙනාම එකතු වෙලා ඔබතුමාට ඔෆර් එකක් දෙන්නම්. 500,000 රුපියස් ලක්ෂ 5ක් අපි සපෝට් කරන්නම්. නොත් ආයෝජනය කරනවා. ලක්ෂ 5ක් ආයෝජනය කරනවා. 125% 25% ස්ටේක්. Right? If you are interested, 25% ස්ටේක් ලක්ෂ 5ක් will come and back you. ප්‍රොපෝසල් එක පිළිගන්නවද? පිළිගන්න. හරි. රංජිත් රාජපක්ෂ ලබාගත් ආයෝජන මුදල රුපියල් ලක්ෂ 5යි. ඔව්. රංජිත් මහත්මයාගේ ඒ අපූරු සමාජ ව්‍යාපාරය කරන හැටි බලන්න ඇත්තු ගිය ගමන දැන් බලමු. තවත් පිරිසක් එක්ක මේ ආයෝජනයෙන් ප්‍රයෝජනක් අරගෙන රටට ප්‍රයෝජනක් වෙන විදිහට මේ නිෂ්පාදන මුළු රට පුරාම බෙදා හරින ක්‍රමයක් හදන්නේ. ඒ විතරක් නෙවෙයි, මම රිකාමා UN එකේ රිකාමා කියන රීජනල් කවුන්සිල් ඔෆ් ඇග්‍රිකල්චර් මැෂිනරි එකේ කියන්නේ කොමියුනිටි එකේ මෙම්බර් කෙනෙක්. මම ගිය මාසෙත් මම චීනයේ හිටිය. මම ඒ හරහාත් නේපාලය, මැලේසියාව, ඉන්දියාව වගේ රටවලටත් මේක ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පෙට් බොටල් හා මේ
8. ඇත්පවුරට ආපු සමාජ ව්‍යවසායකයෝ දක්ෂ වගේම හරිම හෘදයාංගම මිනිස්සු. ඒක තමයි සමාජ ව්‍යවසායකයන්ගේ වෙනස. මම කැමති ඇත්පවුරේ සුදර්ශන් නහංගම මහත්මයාට යොමු වෙන්න. සුදර්ශන් ඔබතුමාට මේ ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් තියෙන කෙනෙක් ඔබ. ඒ වගේම ඔබ මේ තිරසාර පැවැත්ම පිළිබඳ සංකල්පය ඒ මහා පරිමාණ ව්‍යාපාරවල නිරන්තරයෙන් කතා කරන ඒ සඳහා ක්‍රියාත්මක වෙන කෙනෙක්. දැන් මේ සමාජ ව්‍යවසායකත්වය ගත්තම මේ සමාජ ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා මේ මහා පරිමාණ ව්‍යාපාරවල කාර්යභාරය ඔවුන්ගේ සම්බන්ධතාවය ඇති වෙන්නේ කොහොමද කියලා ඔබතුමා හිතන්නේ කොහොමද? ඔව් රන්ද. නව් මෙහෙමයි මං හිතන හැටියට දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය නිසා මේ ලංකාවේ තියෙන මහා පරිමාණ ව්‍යාපාරවලට මේක ගැටලුවකුත් එක අතකින් ඇතිවලා තියෙනවා අවස්ථාවකුත් ඇතිවලා තියෙනවා. ගැටලුවක් කියන්නේ මොකද ව්‍යාපාර ඇතුලේ ඉන්න මේ සේවකයන් තමන්ගේ ව්‍යාපාරයක් ඇති කරන්න පුළුවන් කියලා ව්‍යවසායකත්වයට එළඹෙන්නේ කොහොමද කියලා හැම වෙලෙම බලනවා. ඒ වගේම ඒක අවස්ථාවක් කියන්නේ මොකද සමාජයේ ඒ සමාගම්වල ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා ව්‍යවසායකත්වය පාවිච්චි කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා මට හිතනවා හිතන හැටියට දැන් ඔය මේ චක්‍රීය ආර්ථිකයේ ග්ලෝබ් මේ සර්කියුලර් ඉකොනොමි කියන එක ඒ වගේ ප්‍රශ්න විසඳන්න මේ සමාගම් ඇතුලේ ඉන්න ව්‍යවසායක සමාගම් ඇතුලේ තියෙන ව්‍යවසායකත්වයේ හැකියාව සමාගම් පාවිච්චි කරන්නේ කොහොමද කියන ගැටලුව ගැන දැන් ගොඩක් ආයතන මේ හිත යොමු කරලා තියෙනවා. ඒවට මුල්‍ය පහසුකම් ලබා දෙනවා, පරිසරයක් ලබා දෙනවා. සමහර විට ඒ ආර්ථික ගැටලු විසඳුණු ආකාරය හැටියට බලලා ඒවට ඉදිරියට වෙන 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 විදිහට ආර්ථික මේ උපයුම් ලබා ගන්න අවස්ථා ලබා දෙනවා. ඔව්. ඒ වගේම සුදර්ශන් මහත්මයා මේ ලෝකයේ තියෙන තව මේ සංකල්පයක් තමයි මේ බයි සෝෂල්. ඒ කියන්නේ මේ මහා පරිමාණ ව්‍යාපාර ඔවුන්ගේ මිලදී ගැනීම කරනකොට දැන් උදාහරණයක් හැටියට ඔවුන්ගේ ගෙවතු අලංකරණය සඳහා මේ රංජිත් මහත්මයාගේ මේ ටයර් වලින් නිෂ්පාදිත මේ බාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එතනින් සිද්ධ වෙන්නේ ඇත්තටම අර සමාජ ව්‍යවසායකයාගේ ව්‍යාපාරය දියුණු කිරීමක්නේ. දැන් ඒ වගේ ඒ විදිහට දැන් මේ ඇත්පවුර නරඹන ඉතා විශාල පිරිසක් ඉන්නවා මේ මහා පරිමාණ ව්‍යාපාරවල සේවය කරන. ඒ වගේම ඒ ව්‍යාපාරවල නායකත්වය දරන. මං හිතන්නේ ඔවුන් මේ සමාජ ව්‍යවසායකයන් සමග එකතු විය යුතුයි නේද? ඒ විදිහට අනිවාර්යෙන්ම දැන් මම දන්න උදාහරණයක් කියන්නම්. ලංකාවේ ප්ලාස්ටික් බෝතල් විශාල ගණනක් වෙරළ බඩ මේ ප්‍රදේශවලට මේ ගසාගෙන එනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා දැන් ඒ ප්ලාස්ටික් බෝතල් එකතු කරන්න ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා. සමහර සමාජ ව්‍යවසායකත්වයක් එක්ක ඒ කියන්නේ දැන් එකතු කරන කට්ටියට යම් ගණනක් ගෙවනවා. ඒ වගේම ඒ එකතු කරන බෝතල් පාවිච්චි කරලා ඒක හරහා මේ පේන්ට් බ්‍රෂ් හදන්න මේ සංකල්පයක් පටන් අරන් තියෙනවා. දැන් ඒ පේන්ට් බ්‍රෂ් එකක් ගන්නවා නම් තමන් ඒ පේන්ට් බ්‍රෂ් එක ගැනීම හරහා අර මේ තියෙන ප්‍රශ්නයක් විසඳන එක ඒ සංකල්පයක් එතනට ගේන එක මං හිතන්නේ ඒ වගේ අදහස් ඉස්සරහට ලංකාවට ගොඩක් වැදගත් වෙනවා. මේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම ගැන. එහිදී මේක අපිට තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැමෝම එකතු වෙන්න ඕන. ඉතින් අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා නැවත ඇත්පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිමේ සක්සෙස් ස්ටෝරීස් වලින් හමුවෙමු. Success story. ඇත්පවුරට අයදුම් කළ දහස් සංඛ්‍යාත අයදුම්කරුවන්ගෙන් තෝරාගත් පිරිසක් තමයි ඇත්පවුර රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. එතනිනුත් තෝරාගත් පිරිසක් තමයි ඔබ ඉදිරියට එන්නේ. ඉතින් මේක එච්චර ලේසි පහසු වැඩක් නොවේ. නමුත් අපි හැම වෙලාවෙම කියන දෙයක් තමයි ඔබට අදහසක් තිබෙනවා නම් සමාජයේ
පරිසරයේ යම් නිශ්චිත ප්‍රශ්නයක් විසඳන්න ව්‍යවසායී ලෙස අනුන්ගේ ආධාර මත නොයැපි අනුන්ගෙන් දෙන මූල්‍යමය ආධාරවලින් ක්‍රියාත්මක නොවි ව්‍යාපාර මොඩලයක් හරහම ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් එන්න පවුරට ඇවිල්ලා අපිට කියන්න අපේ මේ ඇත්ත සූදානම් ඒ අවශ්‍ය කරන ආයෝජනේ ලබා දෙන්න. දුලිත් තේරත් මහත්මයා මේ වැඩේ කරද්දී අපිට ආපු එක ප්‍රශ්නයක් තමයි සමහරු අපෙන් අහනවා එරන්දි ඉතින් මේ මගේ අදහස මම දැන් ඉදිරිපත් කරාම මේ රූපවාහිනිය හරහා මේ කවුරුරි මේක කොපි කරොත් මොකද කරන්නේ? එහෙම බයක් තියෙනවා මේ සමාජ ව්‍යවසායකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සාමාන්‍ය වශයෙන් මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඕක හරීම මේ කොමන් බයක්. කවුරු හරි කොපි කරයි කියලා තමන්ගේ අදහස සාක්ෂි දම් මුකුත් නොකර ඉන්න. ඒක නෙමෙයි කරන්න ඕනේ. මෙතන තියෙන ප්‍රධානම දේ තමයි තමන් ව්‍යවසායකයෙක් නම් you are an innovator. So අර ඉමිටේට් කරනවා කියන එකයි ඉනොවේට් කරනවා කියන එකයි ඔබ දෙකක්. තමන්ගේ අදහසත් එක්ක ඉස්සරහට යන්න කට්ටි ඕන තරම් කොපි කරයි පිටිපස්සෙන් ඇවිල්ලා බට් ඔයාගේ ගන්න ඊළඟ ටර්න් එක ඒගොල්ලෝ දන්නේ. අර පන්ති අපි කොපි කරන කෙනෙක් වගේ. උත්තරෙන් භාගයත් පේන්නේ. ඉතුරු ටික දන්නේ. So ඒක නිසා don't worry about it. තමන්ගේ vision එක තියෙනවා නම් ඉදිරියට යන්න මම ඇත්තරම කරන්න ඔක්කොම ප්‍රොජෙක්ට්ස් ගත්තොත් එහෙම බය වෙලා හිටියනම් අද මුකුත් නැහැ. අපි දෙකටම කරගෙන ගියා. අනිත් එක දැන් සමහරු හිතනවා විශේෂයෙන්ම මේ තරුණ ළමයි ඔවුන්ගේ ඉතින් කුළුඳුල් අදහසනේ දුලිත් ඉතින් මේ අදහස අරගෙන ඇවිල්ලා දැන් මේ ඇත්තු ඉදිරියේ චන්දුල මේක කිව්වම සමහරක් වෙලාවට මේ ඇත්තු ටිකක් ඍණාත්මක උත්තරයක් දෙයි කියලා. එමත් නැත්තම් ආයෝජනේ නොකර ඉඳී. ඒකෙන් තමන්ගේ මේ අදහසත් ටිකක් හැල්ලු වෙනවා බාල්දුවට ලක් වෙනවා වගේ අදහසකුත් තියෙනවා. මම එතකොට කියනවා මේ දුලිත් හදිසියක්වත් වෙලා ඇත්තු කොම හොඳ කියලා මේක ආයෝජනය කරොත් එහෙම ඒකත් වෙන්න පුළුවන්නේ. 50-50 මේ අවධානමක් තියෙනවා මේ. ඒක තමයි ව්‍යවසායකයෙක් විසින් ගත යුතු අවධානම නේද? මේක ඇවිල්ලා අර කොයින් එකක් උඩ දැම්මා වගේ. ඉතින් මොන පැත්තට වැටිද දන්නේ නැහැ. නොදා හින්දලා වැඩක් නැහැ නේ මේක සාක්ෂි දාගෙන. අනිත් එක දුලිත් දැන් තමන්ම හිතනවා නම් මේකට ඍණාත්මක ප්‍රතිචාරයක් එහි කියලා. එතකොට එතනින්ම යම් කිසි පසුබෑමකින් තමයි පටන් ගන්න. එහෙම නෙමෙයි හිතන්නේ. මේක පළවෙනි ස්ටෙප් එක. තමන් ඉස්සරහට යන්න ඕනේ. හර්ෂ පුරසිංහ මහත්මයාත් තරුණෙක් හැටියට තමයි ව්‍යාපාරය පටන් ගත්තේ. ගොඩාක් අභියෝග වලට මූණ දීලා තමයි මේ අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඔබතුමා පොඩ්ඩක් කියන්නකෝ මේ තරුණයන්ට කියන්නකෝ ඔබතුමා දකින විදිහට ඔවුන්ගේ ඒ ඒ අවදානම ගැනීම ඒ අවදානම ගැනීමේ වැදගත්කම ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාරය සමාජ ව්‍යාපාරයක් හැටියට සාර්ථක කර ගැනීම සඳහා ඔබතුමා දකින විදිහට කොහොමද ඒක හැඩගස්ව ගන්න ඕනේ? ඔබතුමාගේ අදහස මොකක්ද? ඇත්තට ඇත් පවුරේදී තරුණයෝ කීප දෙනෙක්ම ඇවිල්ලා හොඳ ඉදිරිපත් කිරීම කරා. මම දැකපු කීපයක් තියෙනවා. මට කියන්නේ එකක් තමයි මේ ව්‍යාපාරයක් සමාජ ව්‍යවසායකෙක් මොනයම් ජාතිය ව්‍යවසායක් වෙද්දී තමන්ට ඒ පිළිබඳ සෑහෙන උනන්දුවක් තියෙනවා. පැෂන් එක කියලා කියනවා. පැෂන් එක තියෙන්න ඕනේ. ඒත් එක්කම මම දැකපු අනිත් ලොකු අඩුපාඩුවක් තමයි සමහර දේවල් වල ඒ තමන් නිර්මාණය කරපු භාණ්ඩය හෝ සේවාව ප්‍රායෝගිකව අත්හදා බලලා, ඒ කියන්නේ දන්න අඳුරන කීප දෙනෙක්ට බෙදා හැරලා, ඒකට කියනවා ඉංග්‍රීසියෙන් ප්‍රොඩක්ට් මාකට් ෆිට් එකක් කියලා. ප්‍රොඩක්ට් මාකට් ෆිට් එකක් හරියට කරන්නේ නැතුව, ඒ කියන්නේ භාණ්ඩය සහ වෙළඳපොළ අතර තියෙන සම්බන්ධය. මේක ඇත්තටම මේ වෙළඳපළට යොමු කරාම මේක වැඩ කරනවාද කියන එක. ඉතින් එහෙම ගෙනාපු ප්‍රොඩක්ට්ස් කීප එකටම අපි කිව්වා දැන් ඔයා මෙහෙම දෙයක් කළා නැති හින්දා අපි කැමති මේක මිලදී ගන්න අරගෙන අපි අත්හදා බලන්න. දැන් එහෙම ඇත්තට මිලදී අරගෙන අපි පාවිච්චි කරපු සමහර ප්‍රොඩක්ට් තියෙන අදහස ඉතාමත්ම අනර්ගයි. අපි ගියා ඒගොල්ලන්ගේ සයිට් විසිට් වලට ගියාමත් අනර්ගයි. නමුත් ඒක ප්‍රායෝගිකව පාවිච්චි කිරීමේදී නොයෙකුත් ගැටලු සහගත තත්ත්වයන් මූණ දෙන්න. දැන් ඇත්තට ඒක මගවා හරවා ගන්න මේ තරුණ ව්‍යවසායකයෝ කටයුතු කරන්න. මොකද ඒගොල්ලන්ට අත්දැකීම් මදිකම හින්දා තමයි මට හිතෙන්නේ ඒක වෙන්නේ. නමුත් ඒක මේ එක්ස්කියුස් එකක් නැත්තම් හේතුවක් කරගන්න නරකයි. ඒක පෙරහුරුව කරන්න ඕන. අනිවාර්යයෙන් සූදානමින් එන්න ඕන. අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව ඒක වෙළඳපළට ඉදිරිපත් කළා. ඒ ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක තියෙනවද කියලා බලන්න ඕනේ. බොහොම හොඳයි. ඔන්න ඇහෙනවනේ මේ ඇත්තු කියන
අවවාද අනුශාසන අපි බලාපොරොත්තු වෙනවා ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතය දැන් ලබන සතිය පටන් ගන්නවා ඒක ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතයට එන්න අදහසක් තියෙනවා නම් අයදුම් කරන්න අදහසක් තියෙනවා නම් ඔන්න මේ කරුණු සිහිය තබා ගන්න ඒ සූදානම ඒ පෙරහුරුව කරන්න අපිට ඕන තරුණයෝ අනාගතයේ මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ බාර ගන්න ඉන්න මේ රට ගොඩනගන්න ඉන්න තරුණයෝ එන්න ඕන සමාජ ව්‍යවසායකයන් හැටියට ඒක තමයි අපේ ආරාධනය චන්දු ලබේ වික්‍රම මහත්මයා මේ දෙවැනි ක්‍රියාන්විතය ගැන අපි පොඩ්ඩක් කතා කරොත් මං හිතන්නේ ඔබතුමාට යම් කිසි දෙයක් කියන්න තියෙනවා මේ වෙලාවේ ඔව් දැන් ඇත්තටම අපි පළමුණු අත්පවර ක්‍රියාන්විතයේ දැන් මාස 6ක් අපි මේ වැඩසටහන දියත් කරලා හැම ඉරිදාම මෙවැනි මේ ව්‍යවසායකයන් හතර දිනක් සමාජ ව්‍යවසායකයන් හතර දිනක් සමාජ ආයෝජකයන් ඉදිරියට ඇවිල්ලා ඔවුන්ගේ ව්‍යාපාර අදහස් ඉදිරිපත් කළා ආයෝජනය ලබා ගත්තා. අපි මේ වෙන විට මිලියන 30කට අධික ආයෝජනයක් ව්‍යවසායකයන් 60 දෙනෙක්ට පමණ දුලා තිනවා. එතකොට දැන් අපි මේක තුලින් කරේ යම්කිසි රට තුල යම්කිසි මේ සමාජ ආයෝජනය සමාජ ව්‍යවසාය පිළිබඳ ප්‍රසිද්ධ කිරීම. ඔව්. ඊට අමතරව ගිහිල්ලා අපි දැන් මේ ව්‍යුහය ගොඩනගලා තිනවා. ඔව්. සමාජ ව්‍යවසායකයන්ගේ ව්‍යුහය ඒ වගේම සමාජ ආයෝජකයන්ගේ ව්‍යුහය දැක් ගොඩනගලා තිනවා. දැන් අපිට අවශ්‍යයි මේ රට තුල මේ විප්ලවී ආර්ථික විප්ලවය මේක තවදුරටත් දියත් කරන්න වර්ධනය කරන්න. එතකොට අපිට අවශ්‍යයි මේ රට තුල ව්‍යවසායකත්වය ගොඩනගන්න. සමාජ ව්‍යවසායකය තමයි රට අවශ්‍ය. ඔව්. ඒ සමාජ ව්‍යවසායක ගොඩනැගීම උදෙසා මේ අත්පවුරෙන් පමණක් එක් කරන්න අමාරුයි අපිට. ඔව්. ඒ අත්පවුර තමයි ප්‍රධානම දේ මේක සමාජගත කිරීම. ඔව්. සමාජගත කිරීමේ මේ පදනම තමයි අත්පවුර. වේදිකාව තමයි අත්පවුර. නමුත් අපි ඊට ඔබවට ගිහිල්ලා දැන් අත්පවුර දෙක අපි දියත් කරනවා මීටත් වඩා ගුණාංග වලින්. ඔව්. මං හිතන්නේ ආයෝජන මුදල පවා අපි ගිය පළමු කොටසන ආයෝජන මුදල තිබ්බේ ලක්ෂ 50000 ඉඳන් මිලියන 2.5ක්. ඔව්. නමුත් මේ දෙවැනි අධිවේරේදී අපි මිලියන 5 දක්වා උසස් කරනවා. ඔන්න පේනවා නේද? මිලියන 5ක් දක්වා ආයෝජන මුදල ලබා දෙන්න අත්පවුර දෙවැනි ක්‍රියාන්විතයේ මේ ඇත්ත සූදානම්. අනිත් එක මේක මේ අපි පාලක මැදිරියට යන්න ඕන චන්දුල මහත්මයා ගිහිල්ලා නැවත ඇවිල්ලා අපි කියමු. අත්පවුර success story විරාමයට කලින් චන්දුල මහත්මයා කතා කර කර හිටියේ අත්පවුර දෙවැනි ක්‍රියාන්විතයේ තියෙන විශේෂ ලක්ෂණ ගැන. ඔව් මම කියුවේ අපි මිලියන 5 දක්වා උසස් කරනවා කියලා ඒ ප්‍රාග්ධන මුදල. මේක හිමිකාර ප්‍රාග්ධනයි. මේක ණය මුදලක් නෙමෙයි. ඒ කියන්නේ ඒක විශේෂත්වයක්. පළමු වතාවට ලංකාවේ මෙවැනි අවස්ථාවක් ඇතිවීම ලොකු අවස්ථාවක් ව්‍යවසායකයන්ට. අනිවාර්යෙන්ම මේක තමයි පුරෝගාමීත්වය කියලා කියන්නේ. මෙහෙම දෙයක් කවදාක්වත් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිදු වුණේ නැහැ. මං හිතන්නේ මේක වෙලාව හොඳයි තව ප්‍රගති කතාවක් බලන්න. අපි බලමු මේ සමාජ ව්‍යවසායකය ඇවිල්ලා මොකද ඉදිරිපත් කළේ කියලා. මලිත් මාලන් තලාව. අද රටේ 50%කට වැඩි පිරිසක් ගෝනු වෙන රෝග වලට ලක් වෙලා නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව පාසල් ළමුන් වැනි කුඩා දරුවන්ට දියවැඩියාව දකින්නට ලැබෙනවා. දැනට මේ ව්‍යාපාරයේ කරගෙන යන විදිහයි ඔබට මේ අමුද්‍රව්‍ය මේ වවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න විදිහයි ඒක ඒ වෙළඳපොළට මේ ඉදිරිපත් කරන විදිහයි පිළිබඳ අපිට පැහැදිලි කිරීමක් කරන්න. මෙතන තියෙන වර්ග මොනවාද මේ මේකේ ඇවිල්ලා කරපිංචා මේකේ කරපිංචා මුරුංගා කරපිංචා මුරුංගා මිස් කරලා ඉස වසවිස නසන්ද මුරුංගා මේක මේක ඇවිල්ලා කරපිංචා තේ එකක් ස වසරකට කොයිතරම් මුදලක් මේ ව්‍යාපෘතිය තුලින් ඔබ හොයාගෙන තියෙනවා මම දන්නවා මෙතන තියෙනවා නමුත් මට කැමතියි ඒ දත්ත ඔබිනුත් දන්න ඔව් මෙහෙමයි ස ලක්ෂ දෙකක් පන්නලා ගන්නවා ස මේක ගෑන් 500ද කිලෝ එකක්ද ඔය ප්‍රැංකේ තියෙන්නේ ස මේකේ කිලෝ එකට කිලෝ එකක් තියෙන්නේ ඔව් දාන්න තියෙන්නේ දවසකට කිලෝ 50යිනේ දෙන්න පුළුවන් ඔව් ස කිලෝ 50 හදා ගන්න දැන්ට ඔයගාව ක්‍රියාවලියක් තියෙනවද මේ පොතේ හැටියට නම් තියෙනවා ඔව් තියෙනවා ස අපි ලබන සුභානේ දවසක ඔබතුමා බලන්න එනවා ඔව් ඒක තමයි මම ඉල්ලන්නේ එච්චරයි අපි ඇවිල්ලා ඒක බලලා අනිවාර්යයෙන්ම ඔයත් එක්ක ඒ යන්න තියෙන ගමන යන්න අපි ඔයාලට අවශ්‍ය දේවල් ලෑසි කරලා දෙන්න
ඔන්න පොරොන්දු වෙච්ච විදිහට මලිත් මාලන්ව බලන්න ඇත්තු ගිය ගමන දැන්. ඒක වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සමාජ ව්‍යාපාරයක් සමාජ ව්‍යවසායක්. සුදර්ශන් අහංගම මහත්මයා, දැන් මේ ඇත්පෞරේ මේ ආයෝජනයන් ඔක්කොම මේ ඔබ ඔබලාගේ පෞද්ගලික ආයෝජන, මේ ඇත්තුන්ගේ පෞද්ගලික මුදල් ඔබ ඉතා දහඩිය මහන්සියෙන් කැපකිරීම් වලින් උපයාගත්ත මුදල තමයි මේ මුදල් තමයි ඔබ ආයෝජනය කරන්න මේ ව්‍යවසායකයන්ට. දැන් මේක අපිට මේ විදිහට හැමදාම කරන්න බැහැ එකක්. අනිත් එක මේක ලංකාවේ ඉන්න සියලුම සමාජ ව්‍යවසායකයන්ට මේ විදිහට ආයෝජනය කරන්නත් බෑ. ඔබතුමා දකින විදිහට අපි කොහොමද ඊළඟට මේක මේ ආයෝජනය ස්ථීරව සාරවත් ඉදිරියට කරගැනීම සඳහා මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අපි ගත යුත්තේ? එරන්ද, ඒක ඇත්තෙම ලොකු වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ මං හිතන හැටියට මේ ආයෝජන ඔක්කොම ඉස්සරහට ගෙනියන්න දැන් මේ වටේ කරලා තියෙන්නේ මේ සීඩ් රවුන්ඩ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ මොකක් හරි සංකල්පයක් මේ කරන්න පුළුවන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්ද නැද්ද කියන එක තමයි මෙතනින් තක්සේරු කරලා තියෙන්නේ. නමුත් ඉන් එහාට මේක මේ මහ පරිමාණයේ ව්‍යාපාරයක් හැටියට ගෙනියන්න ජාත්‍යන්තරව ඊට පස්සේ ගෙනියන්න ඒ වගේ අදහස් තියෙනවා නම් මේ සීරීස් A සීරීස් B කියලා සාමාන්‍ය සංකල්ප කියනවා මේ වටවල් කීපයක් පළවෙනි වටේ ආයෝජනය දෙවෙනි වටේ ආයෝජනය අවශ්‍ය වෙනවා. එතකොට මං හිතන හැටියට අපිට ප්‍රාග්ධන අරමුදලක් ඇතිකරන අවශ්‍යතාවය තියෙනවා. ඒ ප්‍රාග්ධන අරමුදලට මේ ඇත් පෞරේ සහභාගී වූ ඇත්තුන්ට අමතරව ලංකාවේ ඉන්න ඕන ආයෝජකයෙකුට ඕන සමාජ ව්‍යවසායකත්වය ගැන හැඟීම් ඇති කෙනෙකුට සහභාගී වී ඒ හරහා සමාජ ව්‍යවසායකත්වයේ ඇත්තෙන්ම සමාජ ව්‍යවසායකත්වය දිරිගන්න හැකියාව මේ ප්ලැට්ෆෝම් එකක් ඇති කරන්න පුළුවන් මේ අපිට මහ විශාල අරමුදලක් මෙහි කරන්නේ. මොකද මේ මං හිතන්නේ මේ ව්‍යාපාර මේ නැත්තම් වෙන්නේ මේ ප්‍රාග්ධනයේ අඩුවීම නිසා හීනවීම නිසා මේ කඩා වැටෙන්න පුළුවන්. බොහොම හොඳයි. මං හිතන්නේ ඒක කරට ගන්න ලීන ආයතනයේ සූදානම්. ඔව්. අපි ඇත්තට මේ ඒ උදෙසා යම්කිසි විශේෂ වැඩසටහන් කීපයක්ම විද්‍යාත් කරලා තිනවා. ඇත්තටම මම මුලදී කිව්වා වගේ මේ ඇත්පවර කියන වේදිකාවෙන් තමයි අපි මේක සමාජගත කරන්නේ. සමාජ ව්‍යවසායකත්වයේ සමාජ ආයෝජනය. දැන් සුදර්ශන් මහත්මයා කිව්වා වගේම අපි දැන් මේකෙන් ඉදිරියට යන්න ඕන. මේ ඇත්පවරට එන ව්‍යවසායකයන්ට පමණක් නෙමෙයි මේ රටේ තුල සැහෙන දහස් ගණන් ව්‍යවසායකයන් ඉන්නවා. ඒ ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන
ඒ මූල ධනය ප්‍රාග්ධනය ඒ නැත්නම් හිමිකාර ප්‍රාග්ධනය ලබා දීමට මේ ඇත්පෞරින් අපේ පෞද්ගලික ධනයට ඔබව ගිහිල්ලා ඒ සමාජ ආයෝජන අරමුදලක් ඇති කරන්න ඕනේ. ඒ අරමුදල විශාල අරමුදලක් වෙන්න පුළුවන්. අපි කියන්නේ ෆන්ඩ් එකක්. ෆන්ඩ් එකක්. ඒ අරමුදල තුලින් අපිට හැකියාව වෙනවා අර සුදර්ශන් මහත්මයා කිව්ව වගේම පියවරෙන් පියවරට ව්‍යවසායකයාගේ දියුණුව උදෙසා ව්‍යාපාරේ පරිණත පළල් කිරි පුළුල් කිරීම උදෙසා ව්‍යවසාය තවදුරටත් දියුණු කිරීම උදෙසා අවශ්‍ය කරන මේ මහා පරිමාණ ආයෝජනයක් සීඩ් කැපිටල් එකකින් ඊළඟට ඔබට ගිහිලා ඔව තවදුරටත් ගිනි අත්තල් බැඳ ගැනීම. දැන් ඒක උදෙසා අපි නොයෙකුත් වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අන්තර්ජාතික අන්තර්ජාතික සම්බන්ධ ආයතන සමග සම්බන්ධ වෙලා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී යුනයිටඩ් UNDP ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ලොකු වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. අපි මේ අරමුදල ඇති කිරීම උදෙසා අවශ්‍ය කරන ක්‍රියාවලිය දැන් දියත් කරලා තියෙනවා. බොහොම හොඳයි. ඔබටත් අදහසක් තියෙනවා නම් මේ අරමුදලේ කොටස්කරුවෙක් වෙන්න ලීන ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න ඇත්පවුර වෙබ් අඩවියට පිවිසුනොත් ඒ වගේම ලීන් ආයතනයේ වෙබ් අඩවියට පිවිසුනොත් ඒ සඳහා විස්තර ඔබට ලබා ගන්න පුළුවන්. මා මේ වැඩසටහන පටන් ගන්නකොට කිව්වා මේ තමයි ඇත්පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිමේ පළවෙනි ක්‍රියාන්විතයේ අවසාන වැඩසටහන. නමුත් මේක සැබවින්ම අවසානයක් නෙමෙයි නේද දුලිත්? මේක එක පරිච්ඡේදයක අවසානයක්. අලුත් පරිච්ඡේදයක් ආයි පටන් ගන්න තියෙනවා. ඒ පරිච්ඡේදය පටන් ගැනීම සඳහා මේ බලාගෙන ඉන්න අය අතරින් සමාජ ව්‍යවසායකයෝ නැවත අයදුම් කරන්න ඕන. ඔවුන්ට කියන්න තියෙන පණිවිඩය මොකද්ද ඔබට මේ වෙලාවේ? මම කියන්නේ නම් මේ ලංකාව කියන්නේ බ්ලැන්ක් ෂීට් එකක් කියන එක. අපි ඉන්දියාවේ හිටියා නම් එහෙම නැත්නම් තව මේ වගේ ඩෙවලොප් වෙන අනෙක් කන්ට්‍රීස් වල ඔය බ්ලැන්ක් ෂීට් කියන කතන්දරේ නැහැ. තමන් මොකක් හරි ඇඳුවොත් හිස් පිටුවක් නැහැ. මොකක් හරි ඇඳුවොත් තව තිනව කුරුටු ගොඩාක් එක වටේ. බට් ලංකාවේ හරිම යුනික් රටක් මේක. අපි මේ වෙලාවේ මේ කාලේ ඇවිල්ලා මේක බ්ලැන්ක් ෂීට් එකක් ඒ වරම පාවිච්චි කරන්න කියන එක තමයි මම කියන්නේ. ඒ හිස් පිටුවේ ලස්සන අකුරු ලියන්න, ලස්සන කතා ලියන්න, ලස්සන චිත්‍ර ලියන්න, ඒ හිස් පිටුව පුරවන්න සමාජ ව්‍යවසායකයෝ උන්න එළියට එන්න ඕන. ඒ වගේම හර්ෂ පුරසිංහ මහත්මයා, ඔබතුමාගේ ව්‍යවසායකත්ව දැනුමත් එක්ක මොකද්ද බලාගෙන ඉන්න අනාගත සමාජ ව්‍යවසායකයන්ට කියන්න තියෙන්නේ ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතයට එන්න? ඇත්තට ඇත්පවුර දෙකට එන අයට දෙන්න තියෙන වැදගත්ම පණිවිඩයක් තමයි මට මේ තමන් ඇවිල්ලා මෙතන මේ පිච් එක කරද්දී සමාජ අරමුණ, තමන් ඉදිරිපත් කරන සමාජ අරමුණ එක්ක සමාජ අරමුණක් වෙන්න පුළුවන්, නැත්නම් සමාජ නව්‍යකරණයක් වෙන්න පුළුවන්, සෝෂල් ඉම්පැක්ට් එකක් හරි සෝෂල් ඉනොවේෂන් එකක් වෙන්න පුළුවන්, අලුත් සමාජ ප්‍රාග්ධනයක්. අන්න හරි. ඒක පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ. ඇත්පවුර එකේදී තිබ්බ ප්‍රශ්නයක් තමයි සමහ උඟක් දෙනෙක්ගේ ඒක එළියට ආවේ නැහැ. ඒක අපි ප්‍රශ්න කරලා තමයි එළියට ගන්න උනේ. මේ වගේ වැඩසටහනකදී ඇත්තටම සමාජ ව්‍යාපාරක බලාපොරොත්තු වෙන්නේ සමාජ බලපෑම. ඒක තමයි මූලිකත්වය දන්න ඕනේ. ඉතින් ඒකට මූලිකත්වය දීලා තමන්ගේ ව්‍යාපාර සැලැස්ම හොඳට මනාව සකසගෙන අර මම කලින් කිව්වා වගේ ප්‍රොඩක්ට් මාකට් ෆිට් එක මේක අත්හදා බලලා ඉදිරිපත් කළා නම් අනිවාර්යෙන්ම මේ අවස්ථාවක් ලබාගෙන ආයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. බොහොම හොඳයි. චන්දුල මහත්මයා, මොකද්ද කියන්න තියෙන්නේ ඇත්පවුර දෙවැනි ක්‍රියාන්විතයට එන්න බලාගෙන ඉන්න සමාජ ව්‍යවසායකයන්ට? ඔව්, දැන් ඇත්තටම මේ රට තුළ නොයෙකුත් සමාජ සහ පාරිසරික ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳීමට හැකියාව තියෙන ඔබට, ඔබ තරුණයන් වශයෙන්, කාන්තාවන් වශයෙන්, වැඩිමහල්ලන් හැටියට ඔබට තියෙන මේ නිර්මාණශීලී ශක්තිය. ඒ නිර්මාණශීලී ශක්තිය ව්‍යාපාරික පදනමක් මත ස්ථිරසාරව ගොඩනගන්න හැකියාව ඔබට තියෙනවා. ඒ හැකියාව තියෙන ඔබට අපි වේදිකාව විවෘත කරලා තියෙනවා. අපි අඩිතාලම දාලා තියෙනවා. අපි අවශ්‍ය කරන ප්‍රාග්ධනය ලබා දීම සැදී පැහැදිලි සිටිනවා. සියල්ල තියෙන ඔබගේ අතේ. සියල්ල ඔබේ අතේ. ඔන්න දැන් පැහැදිලිනේ. ඇත්පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම ශ්‍රී ලංකාවේ අලුත් සංස්කෘතියක් හැදුවා. අලුත් සංස්කෘතියක් හැදුවා. ඒ අලුත් සංස්කෘතියේ අපි පෙන්නවා ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලෝකයටම බලපාන සමාජ හෝ පාරිසරික ප්‍රශ්න නව්‍යාකාරයෙන් අලුත් විදිහට විසඳන්න පුළුවන් ක්‍රමයක්. රජය විසඳනකම් බලාගෙන ඉන්නේ නැතුව, රාජ්‍ය නොවන සංවිධාන ඇවිල්ලා විසඳනකම් බලාගෙන ඉන්නේ නැතුව, අපි අපිම ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා
ජාති බේද ආගම් බේද කිසිවක් නැතුව අපේ සමාජයේ පරිසරයේ ප්‍රශ්න අපිටම ව්‍යවසාය ලෙස විසඳ ගන්න පුළුවන් ක්‍රමය අපි අත් පවුරෙන් රටට කියලා දුන්නා. ඉතින් මේ ගමන අපිට තනියම යන්න බෑ. ඒ ගමන යන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕන. ඒ එකතු වීමේදී මේ නරඹන ඔබ අපත් සමග දිගටම රැඳී සිටියා. අපිට පුළුවන් වුණා හුදු රසවින්දනය පමණක්ම අරමුණු කරගත් රූපවාහිනී වැඩසටහන් වලින් ඔබට ගිහිල්ලා බුද්ධිමය සංවාදයක්, ව්‍යවසායි සංවාදයක් මේ රට ඇති කරන්න. ඒක ඇති කරේ බලාගෙන ඉන්න ඔබත් එක්ක. ඔබ තමයි අපේ ශක්තිය උනේ. ඔබ නිසා තමයි ඇත් පවුර ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් වල ඉදිරියෙන්ම සිටින වැඩසටහනක් බවට පත් උනේ. ඒ වෙනුවෙන් ඔබට ඇත් පවුරේ සියලු දෙනා වෙනුවෙන් අපේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම ඇත් පවුරට සහයෝගය දුන් සියලුම දෙනාට මේ අවස්ථාවේදී අපි හෘදයාංගමව අපේ ස්තුතිය පුද කරනවා. මෙහෙම කිව්වට දැන් ඔබට හිතෙනවා ඇති ඇත් පවුර ඉවරයි කියලා. නැහැ. ලබන සතියෙත් අපි එනවා. මේ වෙලාවටම ඉරිදා රෑ 9ට ලබන සතියේ අපි එනවා. හැබැයි ඒ එන්නේ ඇත් පවුර දෙවැනි ක්‍රියාන්විතයේ ආරම්භක වැඩපිළිවෙල ඔබට කියලා දෙන්න. ගොඩක් වෙනස්කම්ත් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම අපත් සමග ලබන ඉරිදාත් එකතු වන්න. මම එරන්ද ගිනිගේ, ඔබේ හිතවත් සමාජ ව්‍යවසායකයා. ලබන ඉරිදා අපි හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්. Success story.